බොහොම සුබ දවසක් සුපුරුදු පරිදි අදත් ICT ගුරුවරයා ඔයාලට අලුත් පාඩමක් කරන්න යනවා අපි කලින් පාඩමේදී කතා කරා මධ්‍යසැකසුම් මේකේ ගැන CPU එක ගැන ඉතින් ඒ වගේ ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ අද අපි ඉගෙන ගන්නවා පරිගණකයක තියෙන තවත් සුවිශේෂී වූ කොටස් දෙකක් පිළිබඳව. ඒ කියන්නේ පරිගණකයේ අභ්‍යන්තරයේ පිහිටලා තියෙන සුවිශේෂී වූ කොටස් දෙකක්. ඒක අපි හඳුන්වනවා මෙන්න මේ කොටස මේකට අපි කියනවා RAM එක කියලා. මේකට අපි කියනවා ROM එක කියලා. ඉතින් මේ කොටස් දෙක පරිගණකයේ ප්‍රධාන මතකය කියලා තමයි අපි කියන්නේ. ඔයාලට තියෙනවා මතකයක්. ඒ මතකයේ සමහර විට ටික කාලයක් තිබිලා අමතක වෙලා යන මතකයක් වෙන්න පුළුවන්. ටික මොහොතකින් අමතක වෙලා යන මතකයක් වෙන්න පුළුවන්. ඒ වගේම තව ඔයාලට මතකයක් තියෙනවා කවදාවත් අමතක වෙන්නේ නැති මතකයක් තියෙනවා. අන්න ඒ වගේ පරිගණකයේ තියෙනවා මතකය තියාගන්න ආකාරයක්. ඉතින් අන්න ඒ සඳහා පරිගණකයේ අභ්‍යන්තරයේ තියෙනවා මෙන්න මේ කොටස් දෙක RAM එක සහ ROM එක කියලා. ඉතින් මේ කොටස් දෙක තමයි පරිගණකයේ ප්‍රධාන මතකයේ විදිහට අපි සලකන්නේ. අපි බලමු එහෙනම් මේ වගේ වැඩිදුර විස්තර. RAM එක කියන්නේ මොකක්ද? ඇත්තටම මේකට අපි කියනවා RAM කියලා කියන්නේ කෙටි නාමයක් random access memory කියලා කියනවා. ඉතින් මේ RAM එක කියන්නේ ඇත්තම කාඩ් එකක්. පරිගණකයේ මව්පුවරුවට සම්බන්ධ කරලා තියෙන කාඩ් එකක්. ඉතින් මේ කාඩ් එකේ තුලින් තමයි මේ RAM කාඩ් එක තුලින් පරිගණකයේ යම්කිසි මතකයක් තියාගෙන ඉන්නවා. ඔයාලා අපි කලින් ඉගෙනගත්ත විදිහට ආදානීය උපක්‍රම වලින් ලබා දෙන ආදානයන් මෙයා తాවකාලික මතකයේ තියාගෙන ඉන්නවා. ඒ මතකයේ තියාගෙන ඉඳලා CPU එකට මොන නැත්තම් මධ්‍යසැකසුම් මේකේකට ලබා දෙන්නේ මෙයා. මෙයාට තියෙන්නේ తాවකාලික මතකයක්. අපිට කියන්න පුළුවන් සකස් කිරීමට ඇතුළත් කරන ලද දත්ත తాවකාලිකව තබා ගන්න කොටසක් විදිහට තමයි මේ RAM එක අපට හඳුන්වන්න පුළුවන්. මේ කාර්යය තමයි తాවකාලිකව තියාගෙන ඉන්නවා. මෙයාගේ තව විශේෂත්වයක් තියෙනවා. විදුලි බලය විසන්ධි වූ පසු, ඒ කියන්නේ ඔයාලා කම්පියුටර් එක ඕෆ් කරාට පස්සේ මෙයාගේ මතකයේ කිසිම දෙයක් නැහැ. විදුලි බලය තියෙන තෙක් පමණයි මෙයාගේ මතකයේ තියෙන්නේ తాවකාලික මතකයක්. දැන් ඔයාලටත් මේ වගේම තමයි. ඔයාලා මොහොතක් හිතන්න ඔයාලට ගුරුවරයා ප්‍රශ්නයක් දෙනවා. ප්‍රශ්නයක් කියවනවා ඔයාලට ලියා ගන්න කියලා. එතකොට මේ ගුරුවරයා මේ ප්‍රශ්නේ කියනකොට ඔයාලා මතකේ තියාගෙන තමයි පොතේ සටහන් කරන්නේ. ඒතර බලන්න මොහොතක් ඔයාලගේ తాවකාලිකව මතකේ තියාගෙන ඉන්නවා. හැබැයි මේ සටහන අවසන් වෙනකොට, මේ ප්‍රශ්නේ හෝ සටහන හෝ අවසන් වෙනකොට ඔයාලට අර මුලින් කියපු දේවල් අමතක වෙලා යනවා. ඒවා මොකුත් නැහැ. අන්න ඒ වගේ මේ RAM කාඩ් එකට පුළුවන් తాවකාලිකව මතකේ තියාගෙන ඉන්න අපි පරිගණකයට ආදානය කරන ලද දේවල්. ඉතින් ඒ නිසා තමයි අපි මෙයාට කියන්නේ తాවකාලික මතකයක් තමයි මෙයා ළඟ තියෙන්නේ. විදුලි බලය විසන්ධි වූ පසු, ඒ කියන්නේ කම්පියුටර් එක ඕෆ් කරාට පස්සේ මෙයා ළඟ කිසිම මතකයක් නැහැ. RAM කාඩ් එක කියලා අපි මේක හඳුන්වනවා. එහෙම නැත්නම් RAM එක කියලා හඳුන්වනවා. මේකෙන් කරන්නේ එතකොට පරිගණකයේ මතකය తాවකාලිකව තබාගෙන ඉන්න කාර්ය. අපි ලබා දෙන දත්ත తాවකාලිකව රඳවා තියාගෙන සැකසුම් මේකේකේට, මධ්‍ය සැකසුම් මේකේකේට මෙයා මුදා හරිනවා. අපිට මේක බලන්න පුළුවන් animation එකකින්, සරල උදාහරණයකින් මම ඔයාලට පෙන්වන්න. මේ තියෙන සුපුරුදු පරිදි system unit එක ඇතුලේ තියෙන
ප්‍රධාන පරිපථය මව් පෝරුව නැත්නම් මදර් බෝඩ් එකේ මෙන්න මෙතන මේ තියෙනවා මේ රැම් කාඩ් හතරක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේවා විවිධ ප්‍රමාණයෙන් සම්බන්ධ කරන්න පුළුවන්. රැම් කාඩ් එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, හතරක් වෙන්න පුළුවන් මේ ආදි වශයෙන් රැම් කාඩ් එක එක ප්‍රමාණයෙන් මව් පෝරුවට මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. අපි බලමු. පිටුම කීබෝඩ් එකෙන් ඒ අකුර අපි ප්‍රෙස් කරාම ඒ පණිවිඩය අරන්යන්නේ ඉස්සල්ලාම මේ සැකසුම් මේකේට CPU එකට යන්න කලින් RAM එකට තමයි මෙයා අරන්යන්නේ. ඉතින් මේ RAM එකට අරගෙන RAM එයා ඊට පස්සේ ඊළඟට ලබා දෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකයට. මේ බලන්න අපි ලබා දෙන දත්ත කෙලින්ම මධ්‍ය සැකසුම් මේකේට එහෙම නැත්නම් CPU එකට යන්නේ නැහැ. ඒ ලබා දෙන එක යන්නේ RAM කාඩ් එකට, RAM එකට තමයි යන්නේ. ඒ කියන්නේ මේ తాවකාලිකව මතකේ තියාගෙන ඉන්න මේ ප්‍රධාන මතකයට RAM එකට යනවා. ඊට පස්සේ RAM එකෙන් තමයි මෙතෙන්ට මුදා හරින්නේ CPU එකට. දැන් බලන්න CPU එකට දුන්නාගම මේක සකස් කරනවා දත්ත. මේ දත්ත සකස් කරනවා. ඊට පස්සේ මෙයා සකස් කරලා ඉවර වෙලා ඒ දත්ත ටික නැවත මොනවද කරන්නේ? නැවත වතාවක් RAM එකටම ලබා දෙනවා. නේ? දත්ත අපි ආදාන උපක්‍රම වලින් ලබා දෙන දත්තය RAM කාඩ් එකට යනවා. RAM එක CPU එකට ඒ දත්තේ ලබා දෙනවා. CPU එකකින් ඒ දත්ත සකස් කරනවා. සකස් කරලා ඉවරලා නැවත RAM කාඩ් එකට ලබා දෙනවා. නැවත RAM කාඩ් එකට ලබා දුන්නට පස්සේ RAM කාඩ් එක තුලින් යවනවා කොහෙටද? ආත්මේ ප්‍රතිදාන උපක්‍රම තුලින් අපට ඒවා ප්‍රතිදානය කරනවා, අවුට්පුට් කරනවා. එහෙම නැත්නම් පිටතට ලබා දෙනවා. මේක තමයි RAM කාඩ් එක තුලින් සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට මේ RAM කාඩ් එකක් පරිගණකේ නැත්නම් ඒ පරිගණකයට වැඩ කිරීමේ හැකියාවක් නැහැ. RAM මතකයේ ප්‍රධානතම මතකයේ බවට පත් වෙනවා පරිගණකයක තියෙන. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති RAM කාඩ් එක කොයිතරම් වැදගත්ද කියලා පරිගණකයට, ඒක හරියට ඔයාලගේ මතකයේ වගේම තමයි. අපිත් මතකේ නැත්තම් අපි කොච්චර දේවල් කරත් ඒ දේවල් වලින් වැඩක් නැහැ. ඉතින් පරිගණකයටත් එහෙම RAM එක නැත්තම් පරිගණකයේ කාර්යයන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරන්න ගොඩක් අපහසුයි. එහෙනම් ඔයාලා මතකේ තියාගන්න ඕනේ තමයි RAM කාඩ් එක කියලා කියන්නේ පරිගණකයේ ප්‍රධාන මතකය. ඒ වගේම එයාට මතකේ තියෙන්නේ විදුලි බලය පරිගණකයේ තියෙන තාක්කල් පමණි. පරිගණකයේ ඔෆ් කරාට පස්සේ, ෂට් ඩවුන් කරාට පස්සේ මෙයාගේ මතකේ කිසිම දෙයක් නැහැ. මෙයා හිස්. නැවත පරිගණකය ඔන් කරලාට පස්සේ තමයි මෙයාට ආයෙත් මතකයට අපි ලබා දෙන දේවල් ගන්න. එහෙනම් తాවකාලික මතකයක් තමයි RAM එකට දරා ගන්න පුළුවන් වෙන්නේ. මම කියන්නේ RAM එක පිළිබඳව ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මේ RAM එක පිළිබඳ විස්තර ගොඩක් ඉදිරි පාඩම් වලදී, ඉදිරි පන්ති වලදී අපි කතා කරනවා. ඔයාලා හයි පන්ති දූ දරුවෝ ඔයාලා මතක තියාගන්න ඕනි. RAM එක කියන්නේ එතකොට අපි පරිගණකයෙන් හඳුනා ගන්න తాවකාලිකව මතකේ තියාගෙන ඉන්න කොටසක් විදිහට. හරි, ඊළඟට අපි බලමු ROM එක. එහෙමනම් ROM එක කියලා කියන්නේ මොකක් වෙන්න ඇතිද? RAM එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. අපි කිව්වා RAM එකට පුළුවන් తాවකාලිකව මතකයක් විතරයි තියාගෙන ඉන්න පුළුවන් කියලා. ROM එක කියලා කියන්නේ ස්ථීර මතකයක්. පරිගණකයේ විදුලි බලය තිබුණත් නැතත් ස්ථීරව මතකයක් තියාගෙන ඉන්නවා. ඉතින් මේකත් කුඩා චිප් එකක්. පරිගණකේ මව් පෝරුවේ සම්බන්ධ කරලා තියෙන කුඩා චිප් එකක්. ඉතින් මේ චිප් එකේ අන්තර්ගත කරන දේවල් හැමදාම තියෙනවා. ඉතින් පරිගණකේ විදුලිය තිබුණත් නැතත් මේකේ තියෙන මතකය මැකිලා යන්නේ නැහැ. පරිගණකේ නිෂ්පාදනය කරන නිෂ්පාදන සමාගම විසින් මේ චිප් එක තුල, එමුණ තමයි ROM චිප් එක තුල යම් යම් උපදෙස්
උදාහරණයක් විදිහට ඒ නිෂ්පාදන ආයතනයේ නම ඒ වගේම පරිගණකයේ හසුරවන්න අවශ්‍ය කරන මූලික සෙටින්ග්ස් ටික මෙන්න මේවා මේකේ අන්තර්ගත කරලා තියෙනවා ඒක අපිට පහසු වෙන්න පරිගණකයේ හසුරවන්න ඕනේ මූලික සැකසීම් ටික සෙටින්ග්ස් ටික මේවා අන්තර්ගත කරලා තියෙනවා ගොඩක් වලට ඉදිරිපාඩම් වලදී ඒවා පිළිබඳ විස්තරාත්මකව ඉගෙන ගන්න පුළුවන් ඉතින් මේ රොම්මක කියලා කියනවා නම් මතක තියාගන්න ඕනේ ස්ථීර මතකයක් තමයි රොම්මකේ තියෙන්නේ විදුලි බලය නොමැති වුණත් මේ රොම් මතකය හැමදාම තියෙනවා මේකත් අපි සරල උදාහරණයකින් බලමු මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන මව් පුවරුව එහෙම නැත්නම් මදර්බෝඩ් එකේ මේ තියෙන්නේ මෙන්න මේ කුඩා චිප් එකක් මෙන්න මෙතන තමයි ROM එක ROM චිප් එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ ROM චිප් එක සම්බන්ධ කරලා තියෙන අපර බලන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ සම්බන්ධ කරලා තියෙනවා. ඔයාලා කම්පියුටර් එකට ගිහින් කම්පියුටර් එකේ power button එක කියන්නේ කම්පියුටර් එක on කරන්න මෙන්න මේ button එක press කරපු ගමන් ඔයාලට පේනව ඇති මෙන්න මේ වාගේ ඒ පරිගණකයේ නිෂ්පාදන සමාගමේ නම තමයි ඉස්සල්ලාම ඩිස්ප්ලේ වෙන්නේ. මේක කළු පාට පසුබිමක මේ විදිහට ඩිස්ප්ලේ වෙන්නත් පුළුවන්. නිල් පැහැති පසුබිමක මෙහෙම ඩිස්ප්ලේ වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි ඒ ඕනෑම පරිගණකයක ඒ නිෂ්පාදන සමාගමේ නම අපට ඉස්සල්ලාම ඩිස්ප්ලේ වෙනවා. මේකේ තව විස්තරාත්මක දේවල් අකුරු මේවා තියෙන්න පුළුවන්. ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. පරිගණකය කොන් කරනකොටම අද හොඳට බලන්න මෙන්න මේ වාගේ තියෙනවා. ඉතින් මෙන්න මේ දර්ශනීය වෙන ඒ පරිගණක නිෂ්පාදන සමාගමින් නම් මේක අන්තර්ගත කරලා තින්නේ මෙන්න මේ ROM කියන මේ චිප් එක ඇතුළේ. ඉතින් මේක ස්ථීරවම තියෙනවා. විදුලි බලය නැති වුණත් ඔයාලා එකපාරක් කම්පියුටර් එක ඔන් කරලා නැවත වතාවක් ඔෆ් කරලා ඔන් කරත් මේක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන මේ අන්තර්ගත කරලා තියෙන්නේ ස්ථීරවම තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. නම් ROM කියලා කියන්නේ පරිගණකයේ ස්ථීර මතකයක් කියන එක ඔයාලා මතක තියාගන්න ඕනේ. එහෙනම් අද RAM සහ ROM ගැන ඔයාලා ඉගෙන ගත්තා. අපි ලබන ඊළඟ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තවත් වැදගත් මේ පාඩමේ කොටසක් මුදුකාංග පිළිබඳ. ඉතින් මේ මුදුකාංග කියන්නේ මොනවද? මොනවාද අපි භාවිත කරන මුදුකාංග? එහෙම නැත්නම් software කියන්නේ මොනවද කියලා අපි ඊළඟ පාඩමේදී කතා කරනවා. මේ පාඩමත් ඉක්මනට ඔයාලා ළඟට අරන් යනවා. මට තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ. ඔයාලගේ අයියලා අක්කලා ඉන්න පුළුවන් O level, E level කරන එයාලට පුංචි පණිවිඩයක් ඔයාලා දෙන්න ඕනේ. ඔයාලගේ සහෝදර සහෝදරියෝ ඉන්න පුළුවන්, අයියලා අක්කලා ඉන්න පුළුවන්, ඥාතින් ඉන්න පුළුවන්. මෙයාලට එයාලට අදාළ පාඩම් තියෙනවා මගේ තවත් YouTube channel එකක්. ඒකේ නම තමයි POYO link. ඉතින් මෙන්න මේ YouTube channel එකට ගිහින් O level සහ E level මෙන්න මේ පාඩම් මේ පන්ති වලට අදාළ පාඩම් මේ channel එක හරහා නරඹන්න පුළුවන්. ඉතින් මේ පණිවිඩයත් ඔයාලගේ අයියලා අක්කලාට, ඒ වගේම සහෝදර සහෝදරියන්ට, හිතමිතුරන්ට, ඥාතින්ට දන්වන්න කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් අද පාඩම හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න, අඩුපාඩු තියෙනවා නම් comment කරන්න. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරලා bell icon එක මත click කරන්න. එතකොට මගේ පාඩමක් අලුත් පාඩමක් upload කළ සැනින් ඔයාලා ළඟට පණිවිඩයක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ පාඩමින් හැකි ඉක්මනින් හමු වෙනතුරු අදට පාඩම අපි නතර කරමු. ඔයාලට සුබ දවසක්.